කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟමැති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක්. දැන් ජගත් ආනන්ද මහත්මයා මට හිතෙනවා රජයේ විසඳුම අද මොකක් හරි ඉඟියක් දුන්නයි කියලා. අද පාර්ලිමේන්තුවට ඔබතුමාලා අවධානය යොමු කරා නම් අද අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා අයවැයට තව මාස 3යි තියෙන්නේ. ඇයි මාස 3 ඉවසගෙන ඉන්න බැරි කියන්නේ? ඒක තමයි. ඔබතුමාට ඒක මොනවා හරි දෙන්න හදන්නේ. ඔබතුමා මොනවා හරි දෙන්න හදන්නේ. බොහොම හොඳයි. බොහොම හොඳයි ඔය අදහස. අත්ත වශයෙන්ම දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමේදී අගමැතිතුමා සමග සාකච්ඡා කිරීමේදී මතුවන ප්‍රශ්නේ තමයි එක කාරණයක් මේ සමාන්තර ශ්‍රේණි පිළිබඳ ප්‍රශ්නය, අනිත් එක මුදල් පිළිබඳ ප්‍රශ්නය. සමාන්තර ශ්‍රේණි පිළිබඳ ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා. ඒක නිසා ඒක අමුතු ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නේ දිගටමත් ඇවිල්ලා තියෙනවා. ඒකට උත්තරෙත් ආණ්ඩුවම දීලා තියෙනවා, අධ්‍යාපන අමාත්‍යාංශෙම දීලා තියෙනවා. මුදල් පිළිබඳ ප්‍රශ්නේ ලෑස්ති අපි සාකච්ඡා කරන්න. අපි කියන්නේ හෙටම මේ ගෙඩිය පිටින් දෙන්න කියලා අපි කියන්නේ නෑ. දැන් අයවැයට මාස 3යි ඒ ටික ඉවසන්න කියන්නේ අයවැයදි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙන දේ කියන්නේ අපේ. ඔය ප්‍රශ්නේ මේ අනිත් පැත්තට හැපුත් එහෙම මේ රජයේ බලයට පත් වෙලා ඉරෙලා පසුගිය අයවැය ලේකම් ඉදිරිපත් කරපු වෙලාවේ අධ්‍යාපන ඇමතුමාම යෝජනා කරනවා ගුරුවරුන්ට මේකම අයවැයෙන් යෝජනා කරනවා කියලා දීමනාවක් ගෙවන්න. ඒ විතරක් නෙමෙයි, දැන් මීට කලින් මේ ආණ්ඩුවේම කලින් හිටපු ඇමතිතුමා කවුද? ඩලස් සලාපෙරුම් මහත්මයා తాවකාලික යෝජනාවක් ඇටියට කැබිනට් එකට දාලා තියෙනවා. ඔය සංගුරු සේව කරන ගినాපු යෝජනා වෙලේ කැබිනට් පත්‍රිකාවක්. ඒකේ තියෙනවා ගුරු සේවයේ පළවෙනි පන්තියේ රුපියල් 15000ක දීමනාවක්ද මේ ප්‍රශ්නේ විසඳනතුරු. වැටුප් ප්‍රශ්නේ විසඳනතුරු රුපියල් 15000ක දීමනාවක්ද ගුරු සේවයේ පළවෙනි පන්තියේ, දෙවෙනි පන්තියේ 10000ක දීමනාවක්ද තුන්වෙනි පන්තියේ 5000ක්ද ලෙස සහ විදුහල් ප්‍රසේවයටත් ඒ හා සමාන දීමනා ක්‍රමයක්. එතකොට ඒක ක්‍රියාත්මක කළෙත් නැහෙනි. එතකොට කොහොමද දැන් මේ කියන කාරණා පිළිබඳව විශ්වාස කරන්නේ? මේ කොහොමද ගුරුවරු විශ්වාස කරන්නේ?